ඔව්, මොකද මට පෝෂ් වර්ගයේ වාහනයක් අන්තිම අවස්ථාවේදී දුන්නා. මේ පෝෂ් රථයේ ඩිකිය දොර කවදාවත් අරින්න බැරි. සන්රූෆ් එකක් තිබ්බා, ඒක වේයෝ කාපු. වහිනකොට රියදුරාගේ පැත්තේ දොරෙනුයි ඉස්සරහ දොරෙනුයි වතුර ගලන හරියට මේන්ටේන් නොකරපු වාහනයක්. මම ගිහිල්ලා වාහන පාක් කරලා බාර දුන්නෙත් නැහැ. ඔම ගිහිල්ලා බාර දුන්න වාහනයක් නෙමෙයි. මම ගිහිල්ලා ගෝල්ෆ් ස්පීඩ් පිටිනේට දැම්මේ නැහැ ওই වාහනේ. නමුත් මගේ නමට දාලා තියෙන්නේ මේ වාහනේ බාරගත්ත විදියට. Welcome to Cinnamon Life, South Asia's biggest entertainment hub. Where awe awaits. මේ ඊයේ පෙරේදා සිට මට පෝෂ් වර්ගයේ වාහනයක් ලබා දුන්නා කියලා ඒ වාහනය හේතු කරගෙන විශාල ලෙස සමාජ මාධ්‍ය ජාල හරහත් දැන් කතිකාවක් පටන් අරගෙන මම මේ සැප විඳින්න ගත්ත වාහනයක් කියන ප්‍රතිචාරයක් යනවා. විශේෂයෙන්ම මම කනගාටු වෙනවා අද මෙතන ඉන්න මාධ්‍ය ආයතනත් මගිනුත් ප්‍රශ්න කරන්න ඇතේ. වගේම ජනාධිපති කාර්යාලයේ සාමාන්‍යයෙන් වාහන සම්බන්ධයෙන් බලන අධ්‍යක්ෂතුමාගෙන් අහන්නෙත් නැතුව මගේ නම තිබ්බා. ඔව්, මොකද මට පෝෂ් වර්ගයේ වාහනයක් අන්තිම අවස්ථාවේදී දුන්නා. මම විශේෂයෙන්ම කියන්න කැමතියි, මට ජනාධිපතිතුමාගේ උපදේශක හැටියට පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් තනතුරක් එතුමා ලබා දුන්නේ ගිය අවුරුදු 2022 මැයි මාසේ. ඒක ඒ තනතුර බාරගත්තේ මම ජූනි මාසේ පළවෙනිදා. ඒ බාරගත් අවස්ථාවේදී මට නිල වශයෙන් වාහනයක් ලබා දුන්නේ. වාහනේ පෝෂ් වර්ගයේ වාහනයක් නම් නෙමෙයි. ඒ වාහනය KI 3159 කියන ජීප් රථයක්. ওই ජීප් රථය ටික කාලයක් පදිනකොට ඒක කැඩුනා. මේක ආපහු ජනාධිපති කාර්යාලයට බාර දුන්නාම ඒ වෙනුවට මට තව වාහනයක් දුන්නා. KD 6376 කියන Nissan ජීප් එක. මේ වාගේ මේ ඒ 2023 අවුරුදු පුරාටම දීපු හැම වාහනයක්ම අක්‍රිය වෙලා කැඩිලා ඒවයි ප්‍රශ්න ඇති වෙලා ඒව බාර දුන්නා. බාර දීප අවස්ථාවේදී මට විවිධ අවස්ථාවලදී විවිධ වාහන දුන්නා. මම කිසි ප්‍රශ්නයක් නැතුව මට කරන්න තිබ රාජකාරිය ඒ ආකාරයෙන්ම කරගෙන ගියා. මේ අවුරුද්දේ 2024 පෙබරවාරිත් මට එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා මට මේ අවුරුද්ද ඇතුළත මම අවුරුද්දයි ජනාධිපති උපදේශක හැටියට පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් කටයුතු කරේ. අවුරුද්ද පුරාවටම වාහන 8ක් මාරු වුණා. ඉන් එකක් තමයි බුකුත් දී ගන්න බැරුව වාහනයක් තිබ්බේ නැම ගැන්තිම වාහන කැඩුනම GD 7483 කියන Nissan වර්ගයේ ජීප් රථය කැලිච්ච අවස්ථාවේදී ඒගොල්ලන්ට වාහනයක් හොයාගන්න බැරුව සාවස්ත්‍රියේ පුස්කකා තිබිච්ච ওই පෝෂ් රථය ගෙනල්ලා මට බාර දුන්නා. මම මේක පෝෂ්ද මොකද්ද කියන එක දන්නේ. එදා මට රැස්වීම් ගණනාවකට යන්න තිබ්බා. මම ඔකට නැගලා ගියාම ඔක මගෙදි එන හිටියා. ආයි කොහොම හරි රියදුරා ස්ටාර්ට් කරගෙන ගිරිච්චම මම අධ්‍යක්ෂතුමාට කතා කළා. ජනාධිපති කාර්යාලයේ වාහන සම්බන්ධයෙන් කටයුතු කරන අධ්‍යක්ෂතුමාට කතා කළා. ඩිරෙක්ට් ට්‍රාන්ස්පෝර්ට් කතා කළා. එතුමාට කිව්වා මේ වාහනේ නම් මට එපා, මේක ගන්න, මේක මට වෙන එකක් දෙන්න කියලා. මැඩම් එකක් හොයලා දෙනකන් ඔක තියාගන්න කිව්වා. ඉතින් මමත් සද්ද නැතුව ඔක තියාගත්තා. හැබැයි ඒ අතරතුරේ මට තේරුණා මේ වාහනේට අධික ලෙස ඉන්ධන වැය වෙනවා කියන එකත්. ඒ නිසා මම නැවත වාරයක් මෙතුමාට කිව්වා මට මේක එපා කියලා. මම බාර දුන්නා. බාර දීලා ආයිත් මට කිව්වා ටික කාලයක් තියාගන්න, වාහන නැහැ, හොයලා දෙනකන් කියලා වාහනයක්. මම ඉතින් සමහරට ඒක පැද්දෙත් නැහැ. මම මගේ පෞද්ගලික වාහනේ තමයි ගොඩක් ගමන් බිමන් ගියේ. එක දවසක් ඔක පදිනකොට කඩාවැටෙනවා මම පාරේ. ඊට පස්සේ ඔක නැවත වාරයක් ජනාධිපති කාර්යාලේ බාරගත්තා. මම හිතන්නේ අප්‍රේල් නැත්තම් මේ මාසේ වාගේ අරගෙන වෙන වාහනයක ඒකටත් දුන්නා මට. KD 6676 මේ වාගේ මට වාහන 8ක් මේ අතරතුරේදී මාරු කර කර දුන්නා. මේ පෝෂ් රථයේ ඇත්තටම කියනවනම් දොරවල් අරින්න බැරි, ඩිකිය දොර කවදාවත් අරින්න බැරි. සන්රූෆ් එකක් තිබ්බා, ඒක වේයෝ කාපු. වහිනකොට රියදුරාගේ පැත්තේ දොරෙනුයි ඉස්සරහ දොරෙනුයි වතුර ගලන අන්තිමටම මම හිතන්නේ හරියට මේන්ටේන් නොකරපු වාහනයක්. මම මේක එපාම කියලා දුන්නා. දෙවෙනි සැරේටත් ආපහු මට ඕක දුන්නම ඕක මහමග කිරිමණ්ඩල මාවතේදී නැවතුණා. නැවතිලා ආපහු ස්ටාර්ට් කරන්න බැරුණා. මම ත්‍රිවිලයක නැගලා මට යන්න තිබ්බ ගමන ගියේ. ඒ වෙලාවේ මම හිතන්නේ ඒගොල්ලන්ට මේක ස්ටාර්ට් කරලා ගෙනියන්න බැරි තත්ත්වයක තිබිලා. ඇවිල් එක ටෝ කරගෙන වාහනයක දාගෙන ගිහින් තිබ්බයි. දැන් පස්සේ මම ආපහු ජනාධිපති කාර්යාලයෙන් වාහනයක් ඉල්ලුවේ නැහැ. මම මගේ වාහන මේව කරේ. මේ වාහනේ මම දන්නේ නැහැ කවුද මේ රටට ගෙනාවේ. නමුත් මම කනගාටු වෙනවා සිරස මාධ්‍ය ජාලයේ හරහා මේ වාහනය මම දන්නේ 2012ද 2010ද කවුද මේක අනිවාර්යයෙන්ම ඉතාමත්ම පැරණි අවුරුද්දයකට එහා ගිය වාහනයක්. ඒ මොකද ඒකේ
ඇතුළට නැග්ගම තේරෙනවා ඕන කෙනෙකුට ඒක යන්න බැරිකත් තත්ත්වයක් තියෙනවා, මගදී යන හිටවන තත්ත්වයක් තියෙනවා. ඒක හොඳාකාරව ඩිරෙක්ටර් ට්‍රාන්ස්පෝර්ට් ජනාධිපති කාර්යාලය දන්නවා, ඒ අය දන්නවා. මොකද ජනතාවටත් මේක තොරතුරු දැනගැනීමේ පනත යටතේ හෝ කතා කරලා අහන්න පුළුවන්. ඒ වගේම මාධ්‍යට ගවේෂණාත්මකව මාධ්‍යයක් කරනවා නම් ගිහිල්ලා ගවේෂණය කරලා බලන්න පුළුවන්. මම ජීවිතයටවත් පෞෂත්වයක් තිය වාහනයක්වත් ඉල්ලුවේ නැහැ. ඒ මගේ තනතුරට ලැබිච්ච දෙයක් ඒක. ඒක භාවිත කර නමුත් ඒ භාවිතා කරනකොට මට මේ අවුරුදු පුරාටම වාහන අටක් නමුත් එක වාහනයක්වත් සඳහන් වෙලා තිබ්බේ නැහැ. මම ගිහිල්ලා වාහන පාක් කරලා බාර දුන්නෙත් නැහැ. ඕක කැඩිලා එහෙම්ම මේගොල්ලන් බාරගත්තා. ඒ අවස්ථාවේදී ඊට පස්සේ මම වාහනයක් ගත්තෙත් නැහැ. මම කනගාටු වෙනවා මේකේ ගණන් හිලවුත් කියලා. අද තියෙන වත්කම් මේ ඒ වගේ වාහනයක් ගත්තොත් තියෙන ගණන්ුත් කියලා. මේ මම සැප විඳින්න ගත්ත මම සැප විඳේ නැහැ. මම මේ රටේ ජනතාව වෙනුවෙන් කැපවීමකින් වැඩ කරන්න ආපු කාන්තාවක්. මම කරපු වැඩ කොටස මමයි දන්නේ. මම ජීවිතේරත් ජනතාවගෙන් සත පහක් අරගෙනත් නැහැ, හොරකම් කළත් නැහැ. මම මගේ දේපල දීලා තියෙනවා ජනතාවට. ඒක කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරයේ ජනතාව හොඳ ආකාරයක් දන්නවා. හැම අවුරුද්දකටම මම කවදාකවත් මේව කියවල නැහැ. මොකද මම දෙවියන් වහන්සේ අධහන කාන්තාවක්. මගේ දකුණු හත කරන එක වම් මතවත් නොදන්නුවත් තමයි දෙවියන් වහන්සේ අපිට යමක් කරනකොට කියන්න කියලා තියෙන්නේ.